සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ ගුවන්විදුලිය පුවත සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ ගණේමුල්ල පහලයාගොඩ සෙත් සෙවන සදහම් විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද සන්නස්කම බුද්ධප්‍රිය ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඛාමි ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඛාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ඛාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඛාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාද වේරමණී පදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝති බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන සත්පුරුෂ සදහවත් පින්වත්නි ගුණනන බෙලෙන් යුතු බෝසත් දූ දරුවනි මුළු මහත් බෞද්ධ ලෝකයටම මහත් වූ අස්ස සිල්ලක් ලබා දෙන බෞද්ධ ආමාද්‍ය ජාලයේ ධර්ම දේශනාවන් අතරට අද මේ සුවිශේෂී ධර්ම දේශනාවත් එකතු වෙනවා පින්වත්නි මිනිසුන් හැටියට උප්පත්ති කරන අපි උසස් මනසක් ඇතිව ලබාගත් මිනිස් ආත්ම භාවය අර්ථවත් කර ගැනීම සඳහා තමන්ටත් මෙරමාටත් වැඩ පිණිස ජීවත් වෙන්නේ කොහොමද කියන එක හොඳින් කල්පනා කරලා මේ ධර්ම මාර්ගයේ පිහිටලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ලෞතුනා සාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලංකා ධරණී තලයට තෙවතාවක් වැඩම කළා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දා පටන් රත්නත්‍රයේ විසෙහි අචල සද්ධාව ඇති කරගෙන දුක පිරිසිඳ දැනගන්නටත් සමුදය ප්‍රහාණය කරන්නටත් නිවන සාක්ෂාත් කරගන්නටත් මාර්ගය තුල ගමන් කරමින් බොහෝ සදහතියන් මේ සම්බුද්ධ ශාසනය තුල යහපත පිණිස කටයුතු කළා. එදා මෙදා තුර කාලෙහි පූජනීය මහා සංඝරත්නය මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් විහෙර විහාර ගොඩනගමින් පවත්වාගෙන යමින් දායක ඇත්තන්ට අරතෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වමින් මේ නිවන් මඟ පැහැදිලිව තබාගෙන ඔබට ඒ උතුම් සැනසීම ලබන්නට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලය අන්න ඒ ගමන් මගේ සුවිශේෂී සටහනක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකා ධරණී තලයට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න බෞද්ධයන්ට එවැගේම ධර්මකාමී ඇතම් අන්‍යාගමිකයන්ට පවා යහපත සලස්වන ආකාරයට මේ දේශනාවන් ඉතා මැනවින් පවත්වාගෙන යනවා. ඒ නිසා ඔය ඇත්තෝ කල්පනා කරන්න ගනේ මුල්ල කුඩා බොල්ලත ප්‍රදේශයේ ඉඳලා අද සම්බෝධි විහාරස්ථානයට පැමිණිලා මේ දායකත්වය අරගෙන සියලු දානයන් අතර අග්‍ර උතුම් දානය සබ්බ දානං ධම්ම දානං ජිනාති තමන්ට වැඩ පිණිසත් මුළු මහත් සත්වයාටම වැඩ පිණිසත් හේතු වෙන උතුම් සත්පුරුෂ ක්‍රියාවක නිරත වෙනවා කියන කාරණය සිතේ තබා ගන්න. අපේ ලෞතුරා සාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපර දේශනා කළ
උතුම් වූ ගාථා පාඨයක් තමයි මම මාතෘකා හැටියට තබා ගත්තේ. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ බුද්ධ වග්ගයට අයත් ගාථාවක් තමයි මේ ගාථා රත්නය. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. පින්වත්නි, මේ දේශනාව දේශනා කරන්න හේතු වුණ නිදාන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාව මහා කරුණාව අතින් මේ තුන් ලෝකයේම පූර්වාංගමෝම වැඩ සිටිය උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ මහා කරුණාව පතුරවන්නේ මහා පුදුම විදිහට. මහා කරුණා සමාපත්තියට සමවදිනව දවසර 24 කෝටි ලක්ෂ වාරයක් උදේවහ. පුදුමයි පින්වත්නි, කරුණාව පිළිබඳව කල්පනා කරනකොට. දවසක් බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වැඩම කළා. වැඩම කළාම අදහසක් පහළ වුණා බුදුරජාණන් වහන්සේට යම් හේතුවක් නිසා පැම් පහසු වෙන්න ඕනි කියලා, නාන්න ඕනි කියලා. ඇතුළට වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට සැලකලා ආනන්ද මට නාන්න ඕනි. ආනන්ද හාමුදුරුව අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කළා. එසේමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස. හැබැයි ආනන්ද මන්නාන්නේ ඉස්සරහ පොකුණින්. ජේතවනාරාමේ මිදුලේ තියෙන. ආනන්ද හාමුදුරුව දන්නවා හොඳටෝම වතුර අඩුයි. මාළු දඟලනවා. දැන් මාළු මැරෙන්න කිට්ටුයි. ඒ තරම්ම වතුර හිඳිච්ච පොකුණෙන් නාන්න යෝජනා කළේ කියලා දන්නවා. ආය අහන්න යන්නේ නැහැ බුදුහාමුදුරුවන්ගෙන්. කියන්න යන්නෙත් නැහැ බුදුහාමුදුරනේ වතුර නැහැ, මාළුන්ටවත් වතුර නැහැ. ඒකෙන් කොහොමද පැම් පහසු වෙන්නේ? ඒවා කියන්න යන්නේ නැහැ. එසේමයි ස්වාමීනි කියලා සියල්ලම සම්පාදනය කරගෙන ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක එළියට වැඩම කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල ජේතවනාරාමෙන් එළියේ පොළවේ පතිතවනවත් එක්කම අහසට දරා ගන්න බැරි වුණා. මහා වර්ෂාවක් ඇදහැලිලා අර පොකුණ පිරිලා ඉතිරිලා පැතිරිලා ගියා. උන්වහන්සේට නාන්න නෙවෙයි ඕනකම තිබුණේ, අර මාළුන්ට වතුර දෙන්න, පොකුණ පිරෙන්න. අන්න බුදුහාමුදුරුවන්ගේ කරුණාව. ඒවා සංසාරේ පුරුදු කරගෙන ආපුවා. දාන, සීල, නික්කම්ම, පඤ්ඤා, විරිය, කන්ති, සත්‍ය, අදිඨාන, මෙත්තා, උපේක්ඛා කියලා දසපාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන යන ගමනේදී ඒ මහා කරුණාව ඇති කරගන්න හැම සංදිස්ථානයකදීම සුවිශේෂී ක්‍රියාදාමයක බෝසතාණන් වහන්සේ නිරත වෙලා තිබෙනවා. ඒක තමයි හේතුව. ඉතින් මෙන්න මේ කාලය තුළ බුදුරජාණන් වහන්සේ යම්කිසි කාරණයක් දැනගෙන වැඩම කරන බරණැස් නුවරට කිට්ටුවෙන් තියෙන මහරි රුකක් මුල වැඩ සිටියා. ඒ අසල ඉන්නවා විශාල නාගයෙක්. බොහොම දුකට කම්පණයට පත් වෙලා ඉන්න සුවිශේෂී නාගයෙක්. ඔයත් අහලා තියෙනවා ඒරකපත්ත නාග රාජයා පිළිබඳ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කළා. විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්න මෙතනට ඒක රාසි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. කිච්චෝ මනුස්ස පටිලාභෝ, මිනිස් ආත්ම භාවයක් ලබා ගන්නවා කියන එක
බොහොම අමාරු කාරණයක් කියලා. අපි දන්නවා උපමා කරන්නේ කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්නාසේ කියලා. වියගහ ගොවියගේ අතින් මහමු මේ කුඹුරෙදි කැරෙන්න ඕන. ඒ කෑලි දෙක වැඩක් නැති නිසා වීසි කළා දානවා. මහා වැස්සකට ගම් වතුරකට මේ කෑලි දෙක වියගහේ කොටස් දෙක ගසාගෙන ගිහිල්ලා මහමුහුදට වැටෙනවා. එක ඇහක් තියෙන මේ කැස්බෑව තනියෙන් අහස බලන්න උඩට එනකොට අර වියගහේ කෑලි දෙක නැමත එකතු වෙලා නිවැරදිව සිදුර ආය ගොඩනගින්නත් ඕන. කැඩිච්ච කෑලි දෙකක් දැන් මහමුහුද තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අන්න ඒ සිදුරෙන් අහස දකින්නා වගේ ඉතාම අමාරු කාර්යයක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මනුස්ස ආත්ම භාවයක් ලබා ගන්නවා කියන එක. එතකොට මිනිස් ආත්ම භාවය කියලා කියන්නේ උසස්ම මනසක් තිබෙන නිසා. ඒකයි මිනිසා කියලා කියන්නේ. ඔබ දන්නවා නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා සතර අපාය පිළිබඳව අපි දැනගෙන තියෙනවා ධර්මය ඔස්සේ. නරකය ගත්තාම සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි. මේ එක නිරයකට ඔසුපත් නිර 16 බැගින් තියෙනවා. දොරකොඩවල් 4. එතකොට 16 ඒව 8ක් 128යි. ඒ 128ට ප්‍රධාන නිරය 8 එකතු වුණාම 136ක් නිරයයි. දැන් ඔය තේමිය ජාතකය වගේ ගත්තාම තේමිය කුමාරයා රජකම ලබන්නේ නෑ ජාති ස්මරණ ඥානෙන් අතීතේ නිරේ දුක් විඳ හැටි දැක්කට පස්සේ. ජාති ස්මරණ ඥානෙන් තමන් සංසාරේ නිරේ වැටිලා 80,000ක් අවුරුදු දුක් විඳා කියලා දැනගත්තා. ඉතින් ඒ නිසා අන්න එහෙම ධර්මය ඔස්සේ තමන්ට දකින්න පුළුවන් නම් ඒක නෙමෙයි විශේෂයෙන් බලනවා කියලා අපි ඉගෙන ගන්න විපස්සනාව, විදර්ශනාව. සාමාන්‍යයෙන් මල දිහා බලනකොට ලස්සනයි, ඒ වගේම සුවඳයි. ඔය විදිහට තමයි මේ මස් ඇසෙන් බලනකොට පේන්නේ. නමුත් අපි ධර්මයේ දැනගත්තාම එහෙම බලන්නේ නෑනේ. වන්න ගන්ධ ගුණෝ පේතං කියලා මලක සුවඳ සුන්දරත්වයේ මෙලක විඳිනවා, දකින්නවා, අත්විඳිනවා. නමුත් අපි ධර්මය දැනගත්තාම පින්වත්නි කොහොමද පුප්පම් මිලායාති අතහයි ධම්මේ. මේ කොච්චර ලස්සන මලක් වුණත් මොනතරම් සුවඳ මලක් වුණත් මේ මල මැලවෙනවා මගේ ශරීර කූඩුවත් ඒ වගේම විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා අපි දැනගන්නවා, කල්පනා කරනවා, අවබෝධ කරගන්නවා. භාවනා ඥානය පින්වත්නි ඉතාමත්ම අවශ්‍යයි මේ සම්බුද්ධ ශාසනය තුල. නන්දක හාමුදුරුවෝ කියලා කියන්නේ භික්ෂුණීන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා අතර ප්‍රමුඛ ස්ථානය ලැබුව උත්තමයා නන්දක හාමුදුරුවෝ කියලා කියන්නේ. දින නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා, නැගණිවරුනි මේ ඇස අනිත්‍යද නිට්ටයද? ස්වාමීනි ඇස අනිත්‍යයි,
කවුද උත්තර දෙන්නේ? භික්ෂුණීන් වහන්සේලා. එහෙමනම් මේ ඇස අනිත්‍ය නම් අනිත්‍ය දේ දුකද සැපද? ස්වාමීනි යමක් අනිත්‍ය නම් එතන දුකයි. අනිත්‍ය කියලා කියන්නේ පුතේ දුවේ වෙනස් වීම. සමහර විට නව යෞවන වෙනකොට යෞවන වෙනකොට දරුවන්ට දැනේවි පුතේ දුවේ දැන් අපි හරි ලස්සනයි කඩවසන් හයිය ගාය තියනවා දැන් නම් ඕන జగතෙක් පරද්දන්න පොළොවන් මේ හයිය කමත් එක්ක ලොකු ලොකු දේවල් කරන්න ඕනි කියලා ලෞක ශේස්ත්‍රේ යම් යම් දේවල් ක්‍රීඩා කාමීව ඒවයේ නිරත වෙලා ජයග්‍රහණ ලබන එක හා තමන්ගේ ශක්තිය දෝලා හොඳ ජීවන මාර්ගය සකසාගෙන ගමන් කිරීම ඒවා ඉතාමත්ම අවශ්‍යයි ලෞක ශේස්ත්‍රය තුල. නමුත් වරද්දගත්තොත් ඇස අනවශ්‍ය විදියට පිනවන්න, කන අනවශ්‍ය විදියට පිනවන්න, නාසය අනවශ්‍ය විදියට පිනවන්න, කය අනවශ්‍ය විදියට පිනවන්න, ඒ වගේම ගත සිත ආදි වශයෙන් වැරදි පැත්තට යොමු කරගත්තොත් ආයමත් කඩා වැටෙන්න පුළුවන්. ජෝති තමෝ, ජෝති තම, ආලෝකයේ ඉඳලා අඳුරට කඩා වැටෙන්නට පුළුවන්. නිසා තමයි ප්‍රවේශම් වෙන්නට ඕනේ. එතකොට බලන්න නරකය වගේම අපි දන්නවා තිරිසං, තිරච්ඡාන, ආයුෂ ප්‍රමාණය යම් යම් ආකාරයට වෙනස් වෙන නමුත් දුක් විඳින්නේ. සත්තු සැප විඳිනවද? සමහර ගෙවල් වල ඇති කරන සත්තු දිහා බලුවාම සැප විඳිනවා කියලා හිතන්න පුළුවන්. නමුත් සැප විඳින බවක් අපිට පේන්න නැහැ. මිනිස් ලෝකේ වුණත් බලන්න. සමහර ලෝකේ දරුවෝ ඉන්නවා කුණු ගඩවල් වල කෑම හොයන. සමහර දරුවෝ ඉන්නවා ඇස් දෙකේ මැස්සෝ, කටේ මැස්සෝ, නහයේ මැස්සෝ, කන් දෙකේ මැස්සෝ, හැමතැනම මැස්සෝ. මැස්සෙක් එලව ගන්න අත උස්ස ගන්න පණ නැහැ. එහෙම දරුවෝ මේ ලෝකයේ තුල ඉන්නවා. දරුවෙක් මේ යනවා තප්පර ගානක් ඇතුළට වතුර නැතුව. ඒ නිසා පින්වත්නි කල්පනා කරන්න මේ මිනිස් ආත්ම භාවයේ ලබන එක ඉතාමත්ම සුවිශේෂයි. ඒ මිනිස් ආත්ම භාවයත් මේ ලබා ගැනීමේදී යම් අපහාසයක් අපහාසයක් වෙනව නෙවෙයි. ඇස් දෙක නොපෙනී ඉපදුනා නම්, කන් දෙක ඇහෙන්නේ නැති කෙනෙක් වුණා නම්, කතා කරන්න බැරි කෙනෙක් වුණා නම්, ඇවිද ගන්න බැරි අතපය කොරවෙච්ච කෙනෙක් වුණා නම්, බලන්න මොන තරම් දුකක් උහුලන්න සිද්ධ වෙනවද ජීවිතේ කියලා. අන්න ඒක නිසා තමයි වැඩි වැඩියෙන් හිතන්න ඕනා එසේ නොවන නිවැරදි අඟපසඟ සහිතව මිනිස් ආත්ම භාවයක් ලබාගත් මම කියන වචන නම් ඒ තරම් හොඳ එකක් නෙවෙයි. මමත්වේ තමයි නැති කරන්න ඕන. මම මගේ කියන ආත්මීය සක්කාය දිට්ඨිය නැති කර ගැනීම තමයි අවශ්‍ය. නමුත් ලෝක විවහාරයට අපි මම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් පින්වත්නි, ඒ උතුම් අවස්ථාව ලබාගත් කෙනා ඊටාම උසස් ආකාරයට කටයුතු කරන්නට ඕන. අඩුම ගානේ පින්වත්නි, දේහසිත සීලය, පංචශීලය, නිත්‍ය සීලය, ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැළකීලා, අදත්තා දාන සොරකමින් වැළකිලා, කාමයේ වරදවා හැසිරීම කියන කාරණයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මදේට හා ප්‍රමාදයට හේතු වෙන සුරාවෙන් වැළකිලා කටයුතු කරන්න පුළුවන් නම් යමෙකුට මොනතරම් සුවිශේෂී කාරණයක්ද? අන්න ඒක. ඉතින් මම මේ මතක් කළේ ඒකයි කාලයට අනුව. නමුත් ප්‍රේත ලෝකයේ ගත්තොත් මිලින්ද ප්‍රශ්නය තුල සඳහන් වෙනවා ප්‍රේත ලෝක හතරක් විශේෂයෙන්. වන්තාසික කියලා කියන්නේ වමනය කන පෙරේතයෝ, නැත්නම් ගර්භ මල අනුභව කරන පෙරේතයෝ. මොන දුකක්ද බලන්න. මේ මිනිස් ලෝකේ ඉඳලා
പ്രേത ലോകേട്ട ഗിഹില്ല അപ്രമാണ ദുഃഖിന്തിനെ ഹെട്ടി ഈലങ്കട അമ്മി താത്തി ദുവേ പുത്തേ കുപ്പിപാസിക മഹപ്രാണ ഖയന്ന സാ പിപാസാ ദേകെൻ യുതുവമൈ ജീവത് വെന്നേ ഹെമ വിടമ ബഡഗിന്നേമ ജീവത് വെന്നേ കുപ്പിപാസിക ඊළඟට නිජ්ජාම තන්නික නිජ්ජාම තන්නික කියලා කිව්වේ ඒත් එහෙමයි බඩගින්නේ උපමාවකින් පෙන්නනවා දිරාපු ගහක් විශාල ගහක ඇතුළ ගිනි ගන්නවා බඩේ ඇතුළෙන් ගින්දර ගන්නවා ඒ වගේ හැම විටම ඇතුළ ගිනි ගන්න පෙරේත කොට්ටාසයක් බලන්න ආයින්න පරදත් වූප ජීවි අනුන්ගේ පින් වලින් යැපෙන්න පුළුවන් ඔය යන්න ලැහැත්තු වෙනකොට ඉඩකඩන් ගේදර වතු පිටි නෑද හිතමිත්‍ර මුණුපුරා මිනිපිරී වුණත් අම්මේ තාත්තේ ප්‍රවේශම් වෙන්න බුලුවන් තරම් මේ ධර්මයෙන් ලාභ ලබන්න නැත්තම් මේ ධර්ම දේශනාවන් පවත්වන එකේ කිසිදු අර්ථයක් නෑ විශ්සන්තර තාපසතුමා දරුව දෙන්න දන් දුන්නේ නෑදෑයකෙකුටද නෑදෑය කෙනෙකුටද හිතවතෙකුටද සිල්වතුන් වහන්සේ නමකටද ජූජක බමුණ දරුව දෙන්නට අල්ලගත්ත දීපු ගාම ගැට ගහලා ගහන්න පටන් ගත්තා තාත්තේ මට ගැහුවට කමන්නේ නංගිට ගහනකොට දරා ගන්න බෑ ඇයි තාත්තේ මේ ජූජක බමුණට අපිව දන් දුන්නේ තාත්තගේ ඇස් දෙකෙන් ගලන්නේ කඳුළු නෙවෙයි ලේ ඒ තරම් හිත පෑරිලා වේදනාවක් ඒ වෙලාවේදී තාත්තගේ හිත කළු ගලද්ද කියලා අහනවා තාත්ත කියනවා පුතේ දරුව දෙන්න ඔය දෙන්න සහිතව සකල විද සත්වයා මේ සංසාර දුකෙන් එතර කරන්නයි පුතේ ඔයාලා දෙන්න දන් දුන්නේ බුදුබව පතාගෙනයි දන් දුන්නේ තාත්තේ බුදුබව පතාගෙන නම් අපි දෙන්න මේ ජූජක බමුණට දන් දුන්නේ අපි දෙන්න ගුටි කකා හරි වැඩකාරකමට යන්නම් තාත්තේ තාත්තට බුදුබව ප්‍රාර්ථනා කරලා එහෙමයි පින්වත්නි ධර්මයේ ඔස්සේ කුඩා දරුව පවා ප්‍රඥාවන්තව බලන්නේ නිවැරදිව කුඩා කාලේ ඉඳලා දරුවන්ව නිවැරදිව මෙහෙයවනවා නම් වරදින් අතමුදවල යහපතේ යොදවල නිවැරදි ලෙස ශිල්ප ශාස්ත්‍ර ලබා දීලා සුදුසු කල ආවාය වහ කරන්න හා දායාදේ පවරන්න වැඩපිළිවෙලක් තියෙන පවුල් වලට විතරයි යමක් කමක් නිවැරදිව තේරුම් කළ දෙන්න පුළුවන් සුවච යම පහසුවෙන් ඒත්තු ගන්නන්න පුළුවන් වන දරුවෝ හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අද අම්මලා තාත්තලා කී දෙනෙක් නම් දරුවෝ නිසා දුක් විඳිනවද? නොමග ගිය දරුවෝ නිසා, නොසලකන දරුවෝ නිසා, හූල්ලා කූල්ලා අම්මලා තාත්තලා ඕනි තරම් ඉන්නවා මේ රටේ වැඩිහිටි නිවාසවල නොවේ වුණත්, ගෙදර ඉඳගෙන දුක් විඳින අම්මලා තාත්තලා. ඒ නිසා මතක තියාගන්න දරුවන් හැදීම පිළිබඳවත් අදා වඩා පෝෂණය කිරීම පිළිබඳවත් අම්මේ තාත්තේ මේ ධර්මය තුළ බුදුහාමුදුරුව අපිට පෙන්වලා තිබෙනවා. ඒ නිසා ඉතාම නිවැරදිව කල්පනා කරන්නට ඕන අපි දරුවන් කොහොමද හදා වඩා පෝෂණය කරන්නේ දහමේ තියෙන ගැඹුරු සංකල්ප කුඩා කාලේ ඉඳලා දරුවගේ ජීවිතයට ඇතුළු කරලා කියන කාරණය හොඳට මතක තියාගන්නට අවශ්‍යයි. එතකොට අනුන්ගේ පින් වලින් යැපෙන අය පරදත්තූප ජීවි කියන පේත කොට්ටාසය යම් යම් හේතු නිසා චුතිසිත මත පිහිටෙන මේ මිය යන්නට කලින් අන්න ඒ නිසා ඉපදෙන හැබැයි gedara ayata ඥාතීන්ට පුළුවන් පින් දීලා ඒ අයව එතනින් නිදහස් කරන්න පින් ගන්න පුළුවන් තැනක බලාගෙන කැමති වෙලා ඉන්නවා නම් තව තියෙනවා ඝූතකාදක අසූචිකන ප්‍රේතයෝ ඊළඟට සුචි මුඛ ඉඳි කටුමුණයක් තරම් කට තියෙන කොහොමද අනුභව කරන්නේ ඉඳි කටුමුණයක් තරම් කට තියෙන ප්‍රේතයෝ අග්ගිජාල මුඛ ගින් ඒ නිසා පින්වත්නි ඉතාම භයානකයි මේ විදිහට ප්‍රේත ලෝක රාශියක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා ඉතින් ඒ නිසා ලබාගත් මිනිස් ආත්ම භාවය
අර්ථවත් කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. පින්වත්නි, මුදවාසිව් අපායෙන් නැනනුවන දෙමින් ලැබුවා මිනිස් කම කළ පින් පලය නමින් පනවා පින් කුසල් වැඩුමට දහම පෙමින් කැඳවා ගමු නිවන ලොවුතුරු මගම යමින්. ඉතින් මේ දුකසේ ලැබිය යුතු සම්පත් හතරක් පිළිබඳව දේශනා කරද්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ කිච්ඡං මච්ඡාන ජීවිතං. ඉතින් බලන්න ලබාගත් මිනිස් ආත්ම භාවය තුළ මොනතරම් රාජකාරිද කියලා. දැන් අපි ගත්තොත් එහෙම විවිධ රැකියා ගෝවිතන. දැන් අපි දන්නවා දැන් වෙනකොට මොනතරම් සංකීර්ණ වෙලාද කියලා. දැන් ගොවි මහත්තුරුත් පාරට බහිනවා උද්ඝෝෂණ වලට. එක්ක පෝර නැහැ කියයි, එක්ක වතුර නැහැ කියයි. මහා ගැටලු. ඉතින් ඔයගේ විවිධ ගැටලුත් එක්ක තමයි කෘෂිකර්මාන්තේ පවා ඉස්සරහට යන්නේ. වෙළඳාම ඒ විතරක් නෙමෙයි, අපි කියමුකෝ පෞද්ගලික අංශේ හෝ එහෙම නැත්නම් රාජ්‍ය අංශේ කොහේ හරි වැඩ කරන, සේවය කරන අය, රාජකාරි කටයුතු කරන අය මොනතරම් දෙඟලිල්ලක් දඟලනවද ජීවත් වෙන්න? සාමාන්‍ය ජීවත් වෙනකොට අපි ඉතාමත්ම හොඳින් සැලසුම් කරගෙන අපේ වැඩ කොටස් ටික කරන්නට ඕන බොහොම ලස්සනට. නිර්මාණශීලී පුජ්‍යලයට ඒවා ඉතාමත්ම ලස්සනට කළමනාකරණය කරගන්න පුළුවන්. ජීවිතාවබෝධය තියෙන කෙනාට, අත්දැකීම් බහුල කෙනාට, අත්දැකීම් බහුල අයගේ උපදෙස් ගත්ත කෙනාට, හොඳට ධර්මය දන්න කෙනාට බොහොම ලස්සනට චාම් සරල සුභර පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. ඒ විදිහේ හොඳ ජීවිතයක් ගත කරගන්න පුළුවන්. අපේ පැරණි අම්මලා, අපේ පැරණි තාත්තලා, ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වගේ ඒගොල්ලන්ට ඔහොම දේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවා. අපේ පැරණි අම්මලා දැන් වුණත්, ඒ පැරණි අම්මලාගේ ආභාසයේ ලද අපේ අම්මලා අද වුණත් හොද්දේ පදම හරි කියලා කියන සුවඳින් දිවේවත් ගන්න ඕන නැහැ. ඒ තරම්ම පරිණත බවක් තියෙනවා සාමාන්‍ය ජීවිතය තුළ. ඉතින් ඒ නිසා බලන්න, සමහර විට වාහනයකට නැගලා, පොදු වාහනයකට නැගලා වැඩට ගිහිල්ලා අහපව් වෙනකොට වැඩ කරලා මොන තරම් අපහසුතාවලට මුහුණ දෙනවද බලන්න. වැස්සට, අවුවට, පින්නට, මේ සියල්ලටම මුහුණ දීගෙන නොයෙක් සමාජ ප්‍රශ්න, ගැටලු, කරදර, කම්කටොළුත් එක්ක සියලුම යුතුයකම් වගකීම් පිළිබඳව කල්පනා කරමින් රෑ නිදි වරාගෙන දවල් වෙහෙස වෙලා ඔයාදි වශයෙන් පින්වත්නි විවේකයේ ලබන්න තියෙන අවකාශය පවා අවමයි. අන්න එහෙම තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගොවිතැන, වෙළඳාම, ස්වයං රැකියා, රජයේ රැකියා, ඊළඟට පෞද්ගලික අංශවල ආදි වශයෙන් තමන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන දේ ලබා ගන්න පින්වත්නි මහා සටනක තමයි නිරත වෙලා ඉන්නේ. ඔය අතර ලෙඩ ආවොත් එහෙම අසනීපයක්, මොකක් හරි ලෙඩක් දුකක්, රෝග නිද්දම් පබංගුරන්, රෝග නැමැති පක්ෂීන්ට වහලා ඉන්න කූඩුවක් මේ ශරීර කූඩු. ඊළඟට දන්නේම නැහැ වයසට යනවා. වයසට ගියාට පස්සේ මහා සීරුතාවයන් රාසයකට මුහුණ දෙන්න ඕනේ. එන්න දුර්වල වෙනකොට ඇවිද ගන්න බෑ, ඉඳගත්තුත් නැගිට ගන්න බෑ, යමක්කමක් සම්පාදිනේ කරගන්න බෑ. හැම දෙයකටම කාගේ හරි උදව් අවශ්‍ය වෙනවා. ඉතින් මේවත් එක්ක ගත්තාම පින්වත්නි අපිට තේරෙනවා
කිච්චං මච්ඡාන ජීවිතං ජීවත් වීම සඳහා ලොකු සටනක් තියෙනවා මේ ලෝකයේ තුල. ඉතින් ඒ නිසා එය ඊටමත් එකයි මං කිව්වේ ඊටමත්ම හොඳින් අපිට කලමනාකරණය කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට තැනැත්තියට පුළුවන්කමක් තියනවා ජීවත් වෙලා අවසාන හුස්ම හෙළන අවස්ථාවේදී සැනසීමෙන් යුතුව හුස්ම හෙළන්න පුළුවන්කමක් තිබෙනවා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්කමක් තියනවා නම් ලැබුණත් දිවිය මිනිසත් කම ඇතිව ලොවේ අනියත බව සමග පුහුදුන් සිතැඟි දැවේ කරදරකම් කටළු දුක් පිරි නොමැති සුවේ වටහා ගමු දිවිය සැනසුම පිනිස භවේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිච්ඡං සද්ධම්ම සවනං මේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන කාරක බණ පදයක් අහගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ ධර්මයේ නැති කාලය අවසානයේ දහම්සොර රජුරෝ වනගත වෙනවා වනගත වෙලා ධර්මය හොයන්න පටන් ගන්නකොට සක්දෙවිඳු මේ කාරණාව දැකලා දහම්සොඬ රජතුමා ඉදිරියේ පෙනී සිටින්නේ යක්ෂයෙක් වෙලා මෙන්නත යක්ෂ වේශයක් අරගෙන මම දන්නවා කව ධර්මයි මම දන්නවා ධර්මයි එහෙනම් මට කියන්න කිව්වා එහෙම කියන්න බෑ කිව්වා නුඹවට ගිලින්න ඕනේ කන්න ඕනේ නුඹේ මස් එතරේකව මගේ මාස් නුඹ කෑවට පස්සේ කවුද බණ අහන්නේ? එහෙනම් අපි දෙන්න කිවිසුමක් ඇති කරගමු. මම අර මුදුනේ ඉඳලා පහලට පනිනවා. නුඹ අර යට ඉඳලා කට අරගෙන ඉන්නවා. මාව අල්ලගන්න ගිලගන්න මගේ මාස් අනුභව කරන්න. ඒ අතරතුරේ මට එක බණ පදයක් කියන්න ඕන. දහම්සොඬ රජතුමා කිවිසුම් ආකාරයට පින්වත්නි උඩ ඉඳලා පල්ලට පනිනව බණ පදයකට තියෙන කැමැත්ත මොන ධනයක්ද බලන්න අතහරින්නේ මොන බලයක්ද බලන්න අතහරින්නේ ධහම වෙනුවෙන් රාජ්‍ය බලය ධනය සියල්ල අතහැරලා එක ධම් පදයක් සඳහා තමයි මේ අතහරින්නේ. ඉතින් පින්වත්නි අවසාන සක්දෙවිඳු තමන්ගේ ස්වරූපයෙන් පෙනී ඉඳලා දහම්සොඬ රජුරුවන්ව අත් දෙකට ඔසවාගෙන දිව්‍ය ලෝකෙට කැඳවාගෙන ගිහිල්ලා අනිච්ඡවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ කියන ගාථාව තමයි දේශනා කරන්නේ. අනිත්‍ය වෙනස් වෙන බව, නිට්ඨ නැති බව, අනිච්ඡ කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න අපි ධර්මයට කැමැති වෙන්නට අවශ්‍යයි. එතන මේ තුනුරුවන් පහළ වෙලා තිබෙන අවස්ථාවේ හමු වෙලා තියෙන අවස්ථාවේ දැන් ඔයාත් මේ දුර ඉඳලා උදේ පාන්දර ඇවිල්ලා මේ දේශනාව දේශනා කරවගෙන දායකත්වයේ දරලා මුළු ලෝකෙටම කැමැති අයට අහන්න සලස්සලා මොන තරම් වටිනාකමක්ද බලන්න. දැන් අපි දන්නවා මහා කප්පින රජුරෝ මහා කප්පින රජුරු වෙළඳ කණ්ඩායමකින් තමයි බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් තුනුරුවන් ලෝකේ පහළ වෙලා කියලා දැනගන්නේ වෙළඳ කණ්ඩායමකින්. ඒ කියපු නිසා තෑගි දෙනවා. ඒ කියපු නිසා වෙළඳ කණ්ඩායමට තෑගි දෙනවා පණිවිඩය කිව්වට. දැන් ඔය ඇත්ත බලන්නකෝ. ඔය ඇත්තන්ගේ ශ්‍රද්ධාව. ඔය ඇත්තන්ගේ සීලය, සද්ධෝ සීල සම්පන්නෝ යසස ගුණ නුවණත් එක්ක ඇති වෙන මේ කීර්ති ගෝසාව
ඒ නිසා ඔය ඇත්තන්ට යන යන තැන යන යන තැන ගෞරවය හිමි වෙනවා, වටිනාකමක් ලැබෙනවා. ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. පොදු හැඟීමෙන් යුතුව මේ ධර්ම ලාභය ලබා දීම පිණිස ක්‍රියා කිරීම. එතකොට බලන්න ඊට පස්සේ වෙළඳ කණ්ඩායමට සල්ලි දීලා තෑගි දීලා එතුමා යනවා මහාන වෙන්න. බලන්න පින්වත්නි, ගව් 480ක් ගෙවාගෙන තමයි යන්නේ. ගව් 480ක් ගෙවාගෙන තමයි යන්නේ. ආරවච්ච, නීලවාහිනි, චන්ද්‍රභාගා කියන විශාල ගංගා තරණය කරන්නේ පුණ්‍ය බලශක්තියෙන්. ඒ පින් නිසා තමයි ඒව තරණය කරන්න පහසුවෙන් අවස්ථාව සැලසීලා තියෙන්නේ. පැවිදි වෙනවා. දැන් දේවියට තමයි රජකම බාර දෙන්නේ. දේවිය කියලා කියන්නේ අනෝජා. හරි ලස්සන දේවියක්, කාන්තාවක්. ඇයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අනෝජා මල් පූජා කරලා තමයි ඒ ලස්සන ලැබිලා තියෙන්නේ. අන්න පින්. ඇයට ගිහින් පණිවිඩය කිව්වට පස්සේ වෙළඳ කණ්ඩායම රජතුමා නම් පැවිදි වුණා. ඔබට රාජ්‍ය බාර ගන්න කිව්වා. පණිවිඩය කිව්වට පස්සේ ඇය රජ්ජුරුවන්ටත් වඩා තෑගි ටිකක් දෙනවා අර වෙළඳ කණ්ඩායමට. තුනුරුවන් වැඩ ඉන්න බව කියපු නිසා සියල්ලම අයින් කරලා අයත් අර ගංගා තුන තරණය කරගෙන ගිහිල්ලා භික්ෂුණී ශාසනේ පැවිද්ද ලබනවා. අන්න බලන්න පින්වත්නි, ධර්මයට ඇති කැමැත්ත අම්මවත් තාත්තවත් දෙන්නටත් වඩා වටිනවා. ධර්මය, ශ්‍රී සද්ධර්මය කියන කාරණය හොඳට තේරුම් අරගෙන මේ අරියප්පවේදිත ධර්මය, ඒ කියන්නේ ආර්ය පුජ්‍යලයන් වුණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා, ඒ උත්තමයාණන් වහන්සේලා ලෝකවාසීන් නිදුක්කොට සුවගෙන දීමට සලස්වන උතුම් දේශනාව බෝපැකි දහම් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල සිත් ඇති කර ගැනීමට හැම අතකින්ම ඉතා හිතකර නිසා තමයි එහෙම සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත්නි යම් අනුවන කෙනෙක් ලාමක අදහසින් ආර්ය වූ ඒ උතුම් ධර්මයේ වළක්වනවා නම්, ප්‍රතික්ෂේප කරනවා නම්, විනාශ කළ දාන උත්සාහ කරනවා නම්, අයින් කළ දානවා නම්, පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා උණගසේ පළ හැදෙන්නේ ඒ උණගහේ විනාශයට කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අන්න ඒ වගේ ධර්මය විනාශ කරන්න, ප්‍රතික්ෂේප කරන්න හදන තැනැත්තා ධර්මයේ විසින්ම ඒ නිසාම විනාශ වෙලා යනවා කියලා සඳහන් කළා තිබෙනවා. ඉතින් පින්වත්නි, ඒ නිසා කල්පනා කරන්න, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අහන්න සුණාත, දරන්න, දරාගෙන භාවිත කරන්න චරාත හැසිරෙන්න යනුව කියන බව දේශනා කළා. යෝනිසෝ මනසිකාරය ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ ධම්මානුධම්ම පටිපදාව නිරන්තරයෙන්ම අපේ ජීවිතයට එකතු කරගත යුතු වෙනවා කියන කාරණය මතක් කරනු. ඉතින් සෙනසුම සතුට නිවැරදීවම තබන ලද සසරක සැබෑ ගති පෙන්වන අරුත බැඳ මෙලොවත් පරලොවත් නිවැරදි කරන සොඳ සදහම් මිසක වෙන කිසිවක් තියෙනවද? ඉතින් ඊළඟ කාරණේ තමයි පින්වත්නි කාල වේලාවට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිච්ඡෝ බුද්ධාරං උප්පාදෝ. බුදුර හැමදාම ලෝකෙ පහළ වෙන්නේ නෑ දුවේ පුතේ අම්මේ තාත්තේ. හොඳට මතක තියාගන්න. බුදුර ලෝකෙ හැමදාම පහළ වෙන්නේ නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ පහළවීම ඕනෑ තරම් වටිනවද කියලා සාර කල්පය
සාරකල්පය තුළ පහළ වෙන්නේ බුදුවරීන් වහන්සේලා එක නමයි. සාරකල්පය තුළ එක නමයි. මණ්ඩකල්පය මණ්ඩකල්පය තුළ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දෙනමයි. ඊළඟට වරකල්පය වරකල්පය තුළ පහළ වෙන්නේ බුදුවරීන් වහන්සේලා තුන් නමයි. ඊළඟට සාරමණ්ඩකල්පය සාරමණ්ඩකල්පය තුළ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා සිව් නමයි. ඊළඟට මහා භද්‍ර කල්පය කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සිව් බුදුවරයන් වහන්සේලා පහළ වෙලා නිමයි. එහෙනම් දැන් පහළ වෙන්න ඉන්නේ පින්වත්නි කේතුමති රාජධානියේ දඹදිව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. දැන් එතනත් ගිලිහුණොත් ඒකයි පව් කරන්න එපා කියන අදහස නිතර අපි මතක් කරන්නේ. එතන ගිලි වුණොත් එහෙම පින්වත්නි මතක තියාගන්න. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ තුල දිලින්දෙක් බවට පත් වෙන්න එපා. ශ්‍රද්ධාව නැතුව, පවට ලැජ්ජාව නැතුව, පවට බය නැතුව, කුසල් මඩින වීරය නැතුව, විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්නේ නැතුව කටයුතු කරලා ආර්ය මාර්ගය තුල දිලින්දෙක් බවට පත් වෙන්න එපා. පින්වත්නි මතක තියාගෙන වැඩිපුරම තියෙන්නේ මොන කාලෙද? බුද්ධ ශූන්‍ය කල්පය අන්තකල්ප 59ක්. බුද්ධ ශූන්‍ය කල්පය. ඒ අන්තකල්පය කියලා කියන්නේ අපේ ආයස පරම ආයස අවුරුදු 10 දක්වා අඩු වෙන්න ඕනේ. අඩු වෙලා 1.140න් ලියන ගානට වැඩි වෙන්න ඕන. 1.140ක්. දැන් ත්‍රිලියනය ලියන්නත් 1.12යි මම හිතන්නේ. ත්‍රිලියනය තමයි වැඩිපුරම ලියන්නේ ගණිත විද්‍යාවේ. 1.140ක් ලියන ගානට ආය ආයුෂ වැඩි වෙන්න ඕනේ. ආය අවුරුදු 10ට ආයුෂ අඩු වෙන්න ඕන. අන්න අන්තකල්ප. ඒ වගේ 59ක් බුද්ධ ශූන්‍ය කාල. බුදුහාමුදුරුවෝ නැති කාල. ශ්‍රී සද්ධර්මයේ නැති කාල. එහෙමනම් අපිට මේ ශාන්තිනායක අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ පහළවීම ශ්‍රේෂ්ඨ නැද්ද? උතුම් නැද්ද? එය දැනගත් බෞද්ධයා මාධ්‍ය ජාලය මේ සුවිශේෂී කාරණාව ඉතා ඉහලින් සිද්ධ කරනවා. වහා වහා නිවන් අවබෝධ කරගන්න හැම තලයකම ත්‍රිපිටකය පිළිබඳව විශාරද දැනුමක් ඇති බොහෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හා ධර්ම කතික මහත්තුරු නෝනල ආදී අය දේශන සාකච්ඡා පවත්වමින් වහා වහා දහම් දැනුම ලබා දෙන්න උත්සුක වෙනවා. ඔබ ගණේ මුල්ල ගම්පහ ප්‍රදේශයේ ඉඳලා අද මේ සඳහා දායකත්වයේ දරලා ඒ අවස්ථාව ලබලා දුන්නා. හොඳයි, එහෙමනම් පින්වත්නි කල්පනා කරන්න අවසාන වශයෙන් බුදුවරු පහළ නොවනොම වෙයි ලොව හැමදාම බුදුවරු පහළ නොම වෙයි ලොව හැමදාම මිනිසුන් උනත් නැහැ සදහම් හමු වීම මේ බුදු අඩවියේ සදහම් විමසාම කළ යුතු වහවහ සසරින් ගොඩවීම. හැම කෙනාම උත්සාහ කරන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එහෙමනම් අපිට ලැබිලා තියෙන කාල වේලාව නිමාවටපත් වෙනවා. දැන් ඔබ හැම දිනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ කාරණා හතර මොනවද? කිච්චෝ මනුස්ස පටිලාබෝ, මිනිස් ආත්ම භාවයක් ලබන එක ඉතාම අමාරු කාරණයක්. ඒ කාරණයේ පිළිබඳවත් ඒ වගේම ලබාගත් මිනිස් ආත්ම භාවයේ තුල ජීවත් වීමේදී මොනතරම් කරදර බාධක ප්‍රශ්න මැද්දේද හා ලෙඩවීම වයසට යාම ප්‍රියන්නා එක්කීම ප්‍රියන්ගෙන් වෙන්වීම ඉච්ඡිතාලාභ ආදි වශයෙන් දක්වන ඔය සියල්ලම ගත්තාම පින්වත්නි ඒවත් එක්ක මේ ජීවත් වෙනවා. කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම්ම සවණං. ලේසි නෑ සද්ධර්ම ශ්‍රවණය කරන්න, හැමදාම හැම වෙලේම ලැබෙන්නේ නෑ, හැම කෙනාටම නෑ. ඒ නිසා ලැබිච්ච අවස්ථාව හා චිච්ඡෝ බුද්ධාරං උප්පාදෝ බුදුරු ලෝකේ පහළ වෙන කාල ඉතාමත්ම අඩුයි.
පහළ වෙලා ඉන්න කාලය තුළ අපට ඒ ප්‍රතිලාභ ලබා ගන්න තියෙන අවකාශය. ඒ නිසා ඒ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජන ගැනීම ඉතාමත්ම වැදගත්. අන්න ඒ සඳහා ඔබ ඉතාමත්ම හොඳින් සංවේදීව සම්බන්ධ වෙලා සිටිනවා. ඔබ හැම දිනාටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. දේශනාව සිද්ධ කළ අපටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඒ ආශිර්වාදියත් ඇතුවම අද දායකත්වයේ දරුව ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ලොකු කුඩා හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සම්පන්නිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. පින් කුසල් වඩන්න ශක්තිය ධෛර්ය ලැබේවා. දෙවියන් මියගිය ඥාතීන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබටත් අපටත් හැමටත් උතුම් අමා මහ නිවන් සම්පත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙමාපියන් නාට මේ පින් වේවා ගුරුවර වැඩි හිටියන්ටත් වේවා දෙවියන් මිය ගිය හැමතෙද වේවා අමා නිවන් සුවයෙන් සැනසේවා ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා සාදු 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 එතුමු සදර්ම දේශනා පවත්වා වදාළ ගනේ මුල්ල පහලයාගොඩ සෙත් සෙවන සදහම් විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සන්නස්කම බුද්ධප්‍රිය ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු 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 ඒක